සෙට් එකේ පළවෙනි ගාන තියෙනවා බාහි රාමු සැකිලි වල බාහිර බල නොසොයා ප්‍රත්‍යාබල සටහන් නිර්මාණය කර ප්‍රත්‍යාබල වල විශාලත්ව සොයා ඒවා ආතතිත තෙරපොම්ද යන වග නිර්ණය කරන්න කියලා බාහිර බල හොයන්න එපා කියලා කියන්නේ බාහිර බල හොයන්න අවශ්‍ය නැහැ බාහිර බල හොයන්න නැතුව ප්‍රත්‍යාබල වල විශාලත්ව ප්‍රත්‍යාබල සටහනක් ඇඳලා ඊට පස්සේ බාහිර බල හොයන්න කියලා කියනවා තේරුණා එතකොට දැන් මේ ගාන මම රූප සටහන ඇඳොත් ඔගොල්ලෝ ප්‍රත්‍යාබල සටහන ඇඳ මේ රාමුසකෙල ඇඳ ගන්න ඉක්වන්ට පොතේ අලුත් පිටුවකින් ඇඳ ගන්න පිටු දෙකකට යවන්න එපා කරදරයි ඉක්මන්ට පොතේ ඔක කොපි කර ගන්න ලස්සනට ඔයි වගේම විශේෂ ලක්ෂණ තියෙන විදියට මම මතක තියාගන්න එකක් රාමුසකෙල ඔගොල්ලෝගේ පොතේ කොපි කරනකොට මේ අහගන්න රාමුසකෙල කොපි කරනකොට पेपर के तीन राी करना विस्तर वेट अनुकूल राकील समहारोलावट कोण तिहाई वगे पेनम को हतलिस्पाई पेपर के तेम तीन एतम विधिया तीन इवना मित्र को हतलिस्पाई किल तीन मित्र मेहमता मित्र मेहम का दीला मेहम दीला මේක කියනවා මේ පාද දෙක සමානයි මේක 90යි කියලා. එතකොට මේ රූප සටහන වැරදීනේ. එක්සෑම් එකේ දෙනවා. එතකොට ඔයා ඒක සමදීපාද ඍජු කෝණි ත්‍රිකෝණයක් විදියට අඳ ගන්න ඕන. මේක 45යි 45යි විදියට. හෙර මේ දෙක සමාන නම් මේ කෝණ දෙක සමාන වෙන්න ඕනේ. එතකොට අන්න ඒ වගේ විශේෂ ලක්ෂණ අඳ ගන්න ඕන. දැන් අපි මුලින්ම අඳගමු. राम सकेट सीयट सीया विशेष लक्षण तीन मोन इकमंट पुलवंतर इकमंट तीना पोन माने अरगेन अर मनुष्य वगे काव कट अरगेन आता गांधी काव कटे आता गांध वेद हर इकमेंट हदीशिया गिदर अंश कहट कुमारी अंदीन पुर्दा इन मेतन पुलवांतरमे अंदीनवा एबीसीडीई हर इट पास तीनवा वी मेन मेम रउ मग्गा तीनवा ए रउंकरण डीवल की बल तीन डी इकसी पना न्यूटन इकसी पना न्यूटन इकसी पना ओ मित्र मेन मेम तिरास्पाया मे रउमेन तीयाने दर रउमेन किया एक असौकरा कि असौकरा कि बाहर कैरके पुलवा अंक मेहम कैरके पुलवा मेक मेहम दाल मे बल मित्रदाल तीन मुख कैरके मेवट गूरने ये बल नतीवेन मित्र तंत अद्दाल मुख कर्यकाल बित्ती हईकल इतना आरबी के बल अग्दाल आरबी के आर के अद्दाल कैपिटल आर के दें बाहिर बल होयान ओरुन मम्मी मैं बाहिर बल होयान ओरुनोया दें आर बल आगती है ए बल प्रतिक्रिया आगती है एक दिशा वापी निश्चित होम धन्यवाद निश्चित होम दिशावधान्य अन्नम निश्चित हो दिशावधान्य त्यूनाम अभी ए बाहिर बल एक्ट लंबक संरचक लकड़ कर मूलिम कथा करें बाहिर बल होना गाणादा कोहम दिखेगा ईट बस कथा करना बाहिर बल होने तो गाणादा कोहम दिखेगा मूलिम गाणीती है बाहिर बल होया पाकिल मम इक गाणीम दिव्यम कथा करना मेक बाहिर बल दी सा मेक एक्ट लंबक संरचक देखिए एक्स वाई के संरचक देखिए दाणो एम तवकाश नाम करें कोहमद मेक ए मिथन पेना मेक बी मेकअप बी सी डी ई एफ जी उद्यूट इतकोट मे बाहर बल टीका होयागा मम्मी मे पत्र विभेदने करना मे पत्र विभेदने करा एक्स आर सामान बिंदु आय एक्स सामान आर एक्स सामान आर ඉහළට විභේදනය කරනවා ඉහළට විභේදනය කරාම y රිඩ 150 සමානයි 0යි
y සමාන 150යි. හරි. ඒ වගේම දැන් x වලාගේ හොයන්න ඕනේ x සමාන r උනාට වැඩක් නැහැ. r වලාගේ හොයා ගන්න ඕනේ. මොකද කරන්නේ? r වලාගේ හොයා ගන්න ඒ වටා ගුණන ගන්නවා. දණ්ඩක දිග 2a නම් ඒ වටා ගුණන ගන්න. ඒ වටා ගුණන ගන්න. ඒ වටා ගුණණයෙන් 2a 2a 4a ඍණ 150 වාරයක් 4a ඍණ r වාරයක් ලම්බක දුර මේ දුර 2a මේක 30යි 2a cos 30 2a cos 30 එතකොට එනවා ධන මේක ධන a කැපිලා යනවා සමානයි බිඳුවයි 2i r cos 30 කියන්නේ මූල තුන බෙදීම 2 සමානයි 150යි 300යි 600යි දෙකට දෙක කැපෙනවා r සමානයි 600 බෙදීම මූල තුනයි 200යි මූල තුනයි කිය ඔන්න විදිහට r බලය එනවා එහෙනම් x බලය දන්නවද ඔව් x බලයත් 200යි මූල තුනයි හැබැයි මූල තුන තියෙන නිසා පරිමාණය ලකුණු කරන එකේ ප්‍රශ්නයක් තියෙනවා මොකද පරිමාණය අපි ගන්න 100 150 න එතන 200යි මූල තුන කියන්නේ ටිකක් දුරින් තියෙනවා කියලා අරගෙන තමයි ගණන් හදන්න වෙන්නේ හරියටම නිශ්චිත තැන හොයාගන්න බෑ පන් රූප සටහන අන්තිම සම්පූර්ණ කරාට පස්සේ තමයි ඒ තියෙන තැන හරියටම හොයාගන්න පුළුවන් වෙන්නේ තේරුණා ඒක අපිට හරියටම කියන්න බෑ මෙච්චර දිගකින් තියෙනවා මෙච්චර දුරක් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන් ටිකක් දිගයි කියලා 150 ට සාපේක්ෂ එතකොට බාහිර බල නැතුව අපි ගාන හදනවනම් බාහිර බල නැතුව ගාන හදනවනම් මතක තියාගන්න r බලය කීයද 200යි මූල 3යි මතක තියාගන්න මට ඒක මතක වෙනවා දැන් බාහිර බල නැතුව ගාන හදන්න බාහිර බල අන්තිමට හොයා ගන්න හදන්න එහෙම වුණොත් අපි මෙතන xy කියලා ලකුණු කරන්න ඕනේ නැහැ නිකන් අමතර අවකාශයක් යනවනේ එහෙම අමතර අවකාශයක් ඕනේ නැහැ මොකද්ද කරන්නේ අපි එතන බාහිර බලයක් තියෙනවා කියලා දැනගත්තාම ඇති බාහිර බලයක් තියෙනවා නම් අන්නේ බාහිර බලයේ ක්‍රියාත්මක වෙන තැන කඩිරක් ලකුණු කරන අවකාශ වෙන් කරා ඒක දිශාව කොහෙද කියලා දන්නේ ඕන්නේ දැන් අවකාශ ඩම් කරමු මොකද්ද a අවකාශ වෙන බාහිර බල නැහැනේ මෙතන මේ ටික b මේ ගියොත් මේකත් එක්ක මෙහෙත් b තමයි මේක c d e f ඔය අකුරු a වලින් පටන් ගත්තාම පිළිවෙලටම තියෙන්න ඕනද නැහැ b අකුරයි d අකුරයි පැටලෙන ළමයි ඉන්නවනะ මම වගේ එක අකුරක් අයින් කරා හරිනේ එතකොට දෙන්නගේ එක්කෙනෙක් අයින් කරලා එක්කෙනෙක්ව තෝරගන්න හරි හරි දන්න මිනිස්සු දන්නවා අනේ මිනිස්සු නිකන් හිනාවෙන් හරි ඊට පස්සේ මේ කොහොමද මේක යන්නේ මෙතන දැන් අපිට වෙන ඕනම තැනක් පටන් ගන්න බෑ ඕන පැනක් තීරණය කරන්න බෑ මෙන්න මේ සන්ධිය මෙතන මේ සන්ධිය ළඟ එතන ඉඳන් තමයි පටන් ගන්න වෙන්නේ වෙන විකල්පයක් නැහැ අපි දන්න එකම බලය එතනදී 150 මේ විදිහට තියෙනවා එතකොට රූප සටහන උඩට යයිද යටට යයිද අපිට හිතා ගන්නත් බෑ ඇතර මේ බල තිරස් බල නිසා උඩට යටට යන්නේ නැහැ කියලා හිතා ගන්න පුළුවන් ඉතින් සාමාන්‍යයෙන් පිටුවක් තියෙනවා නම් මේක තමයි ඕගොල්ලන්ගේ CR පොත මෙන්න මේක නම් ඕගොල්ලන්ගේ CR පොත උන්නයි CR පොතේ පත්‍යාවල සටහන අඳිද්දි මැදකින් පටන් ගන්න එහෙම නැත්තම් පැන්සලෙන් ඇත්තටම පටන් ගන්න අනිවාර්යයෙන්ම පැන්සලෙන් අඳින්න ඕනේ කියලා නීතියක් නැහැ. තේරුණා? එහෙම කොහෙවත් පෑනෙන් යන්ද කියලා ලකුණු කපන්නේ නැහැ. සමහර තමයි අහනවා. අර මම දන්නේ ෆිසික්ස් වලට එහෙම තියෙනවද කියලා මම දන්නේ නැති සබ්ජෙක්ට් ගැන කතා නොකරෙමු. ෆිසික්ස් වල ප්‍රස්තාර එහෙම අඳි පැන්සලෙන් අඳින්න ඕනා. ඒක මම දන්නේ නැහැ. ඒක ඒ ෆිසික්ස් උගන්න ගුරුවරෙන් අහන. මැත්ස් වල පැන්සලෙන් යන්ද කියලා ලකුණු කපන්නේ නැහැ. තේරුණාද? එහෙම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මකන්න ඕන නොතින් මකන්න ඕන නිසා තමයි පැන්සලෙන් අඳින්න කියලා කියන්නේ සම්මතයක් විදිහට පැන්සලෙන් අඳිනවා නම් හොඳයි කියලා කියනවා මකා ගන්න පුළුවන්. නැත්නම් ටිපෙක්ස් කරන්න බෑනේ ටිපෙක්ස් භාවිතා කරන්න බෑනේ ආපහු මුලින්ම රූප සටහන අඳින්න බෑ. සමහරු ඉතින් මෙහෙම ලියලා මෙහෙම මෙහෙම කපලා ඊට පස්සේ මෙහෙම දාලා මෙහෙම අඳිනවා මේක කපනවා ඊට පස්සේ ලියනවා. අපි ලකුණු දෙන්න ඕනද? ඔව්. උඩ බිම මොන මගුල කරත් අපිට ලකුණු කපන්න බෑ උගේ වැරද්දක් හොයාගන්නකම්
ඕගොල්ලෝ එහෙමයි කියලා මේ කප කප ඉඳපා තේරුණා අපිට දීලා තියෙන මේවක තමයි ඉන්ස්ට්‍රක්ෂන් තමයි ළමයාගේ ලකුණු අඩු කරන්න නම් ළමයාගේ වැරද්දක් තියෙන්න ඕන සමහර එවුන් මෙතන දැන් අර බව පෙන්වන්න කියලා තියෙනකොට මෙතන පේලි පහක් විතර සුළු කරගෙන ගිහිල්ලා අන්තිම එකේ දෙකක් දෙකක් තියුණොත් කමන්නේ නැහැ නේ අන්තිම උත්තරේ ඉදනොත් උන් පේලි පහ සුළු කරනවා හරිද දැන් එතකොට අපිට තේරෙන මූ වැරදි පාර ගිහිල්ලා තියෙන්නේ කියලා මූ ආඳා මූට මේ හැබැයි අපිට ලකුණු කපන්න නම් උගේ වැරද්දක් හොයන්න ඕන වැරද්දක් හොයන්න නැතුව ලකුණු කපන්න බෑ එහෙම නැත්තම් අපි තර්කය ගොඩනගන්න ඕන මෙතන ඉඳන් මූට මේ පේලිය ලියන්න බෑ කියලා මෙතන ගත්ත පළවෙනි අන්තිම පේලියයි මේ පේලිය අතර ගැප් එකක් තියෙනවා මෙතනින් කවදාවත් හිතන්න බෑ ඒකත් අපිට ගෙස් කරන්න බෑ ඒක සෑහෙන අමාරු දෙයක් එහෙම ලකුණු අඩු කරනවා නම් ඒක ඒ ඉන්න ලෙක්චර් කෙනෙක් ඒ මේකේ අපේ බාරව ඉන්න ලෙක්චර් කෙනෙක් මිනිහාට ගිහිල්ලා කියලා මෙන්න මේ මායිස මෙන්න මේ විදියට ඊට පස්සේ මිනිහාට තේරුම් කරන්න පැය භාගයක් විතර යනවා ඒක සීරියස් ඉතින් මිනිහා ලෙක්චර් නේ ඌ ඉතින් ওই পেපර්ස් බලලා එහෙම මේව කරන්න නෙමෙයි ඒගොල්ලෝ දන්නේ ලකුණු දෙන විදිය තමයි අපි ඉතින් කොච්චර දැනගත්තා වුණා අපි ඒගොල්ලොත් එක්ක කතා කරලා තමයි পেපර්ස් මාක් කරන්නේ ඒගොල්ලෝ අපිට වඩා බුද්ධිමත් හැබැයි ඉතින් සිලබස් එකත් එක්ක අපිත් එක්ක ඉන්නවද කියලා දන්නේ නැහැ මොකක් හරි හේතුවක් නිසා ඉතින් ඒ උනාට අපිට ඒගොල්ලොත් එක්ක කතා කරලා තමයි තීරණය කරන්න ඕනේ එතකොට අපි කියනවා සර් මෙන්න මේ මූ මේ ස්ටෙප් එකේ ඉඳන් හොරර තමයි මේක පැනලා තියෙන්නේ සර් අහනවා දැන් ඔයාට කොහොමද ඒක කියන සාක්ෂියක් තියෙන්නේ දැන් ළමේට ඇත්ත සීරියස් මෙයා ඔව් දැන් මම අල්ලනවා ඒ වගේ වැරදි ඒ වගේ අම්බාලට අහුවෙනවා දැන් මම ගිහලා කතා කරන්න නෑ ඔයාට කොහොමද එහෙම කියන සාක්ෂිය තියෙන දැන් මේක මෙහෙම හිතන්න පුළුවන් මෙහෙම හිතුවත් නේ මේ ලකුණු දෙන්න වෙනවා වැරද්දක් නොතිබෙන තාක්කල් ලකුණු අඩු කරන්න බෑ ඕගොල්ලෝ එහෙම කරන්න එපා ඒ කියන්නේ එහෙම වැරදි දාන්න පුළුවන් ඔයාගේ ඇත්තටම උත්තරය දෙන්නේ දරුවෝ ඒක මිස්යූස් කරන්න නෙමෙයි ඕගොල්ලෝ හිතනවා පේලි පහක් විතර උත්තරේ ලියලා අන්තිම ඉඳන් පේලි දෙකක් විතර ලිව්වොත් හරි කියලා. ඒ උත්තරේ දෙන්නේ ඇයි? යම්කිසි ප්‍රකාශනයකට උත්තරයක් දෙන්නේ ඇයි? Tamanට වැරදුනා නම් ඒ වැරද්ද හදාගන්න. දැන් මම මෙච්චර වෙලා කිව්වේ ඌ හරියට හැදුවානන්නේ. වැරදියට හැදුවානම් ඌ දන්නේ නැහැ. මට මේ උත්තරේ ආවේ නැහැ කියලා අර පොතේ 11 වෙනි ගාන තියලා ඌ හරියකුත් ආවේ නම් 12ත් හරි 13ත් හරි ආ මට ඒකක් තමයි කියලා. හදන හදන ගාන උර කළා මැදදී උත්තරය ගන්න නැතුව යට ඉදන් ලියාගිරි කියලා පළවෙනි පේලිය වැරදුනොත් බින්දුවයි අන්තිම ටික වැරදුණු කරා කියලා ලකුණු දෙන්නේ ඒ උත්තර දෙන්නේ හැම වෙලාවෙම ඒක තමන්ට කන්ෆර්ම් කරගෙන ඉස්සරහට යන්න කන්ෆිඩන්ස් එකක් අරගෙන ඉස්සරහට යන්න ඒක නිසා ආපස්සට හදන්න නැතුව උත්තර ගන්න ඔන්න පාඩම වෙන පාටක් ගියා ඒ වුණාට ඒව ගොඩක් වැදගත් මම পেපර් ක්ලාස් එක වෙලාවේ ඔවා කතා කරන්න වෙලාව දාන්නේ නැහැ මොකද ඒක සායන බිසි ඒ වෙලාව ඇතුළත ඉවර කරන්නත් ඕනේ ඒක නිසා. හරි. ඔන්න දැන් මේක මැද පටන් ගන්නවා AB බලය 150යි පල්ලයට උඩද බලන්න පොත්තා බෝඩ් එක දිහා බලගන්න AB බලය පල්ලයට උඩටද AB දිශාව මේ පැත්තට ගන්නවා පල්ලයට. මැද හරියෙන් පටන් ගන්න. AB පල්ලයට 150යි B හරි AB පල්ලයට 150යි මේක F කියන එක තියෙන්නේ BF ට ඇන්ගල් එකේ මේ කෝණේ කියද අංශක 60යි මේ වනියා ලැජ්ජ නැති මේවා රූප රටාන සෑහෙන වැරදි මේ වගේ එකක් 60 වෙන්න හරි අංශක 60කින් ආනතයි එතකොට BF අංශක 60කින් ආනතයි කෝණමානයක් තියෙනවා මෙතන AF තිරස් මේ ඇන්ගල් එකෙන් එන්නේ BF මේක අංශක 60කින් ආනතයි මෙතන ඉඳන් සිරසත් එක්ක අංශක 30ක් තේ මෙතන ඉඳන් අංශක 30කින් රේඛාවක් අඳිනවා මෙන්න මෙහෙම රේඛාවක් එ එතකොට මෙන්න මෙතන තමයි F තියෙන්න ඕන ඔය දෙක හමු වෙන තැන FA තිරස් වෙන්න ඕන BF කියන එක තිරස් වෙන්න ඕන මෙන්න මෙහෙම පැහැදිලිද ඔය F තියෙන තැන හොයා ගන්න දැන් හරිද ඔන්න ඔය විදියට ඊට පස්සේ මේ සන්ධියට ගියාට පස්සේ මෙතනට යන්න බෑ
ඇයි ඊ දන්නේත් නැහැ ඩී දන්නේත් නැහැ බාහිර බල හොයන්න තුනේ ගාන හදා එහෙනම් ක්‍රමානුකූලව මේ සංදියට යන්න ඕන එතන එතනින් මේක දන්නව නම් ඊ කියන තැන හොයා ගන්න ඕන හැබැයි කරුමක්කාර විදියට මොනවා හරි මේ කෝණයක් හරි වැරදිලා මොනවා හරි මගුලක් වෙලා F වැරදුනොත් මුළු ප්‍රත්‍යාබල සටහනම වැරදි ආපහු ටයිම් එකක් එන්නේ නැහැ ඒ වැරද්ද හදන්න පරිස්සමට පුරුදු වෙන්න හරියට පරිමාණයට අඳින්න ගොඩක් ළමයින්ට උත්තර එන්නේ නැත්තේ පරිමාණයට අඳින්න නැති කම නිසා පරිමාණ කියන්නේ කව කෝණ මානයක් ඕනමද නැහැ අංශක 30 අංශක 32 වුණාට කමන්නේ 35 වුණාට කමන්නේ 45ට වඩා වැඩි කරන්න එපා 25 වුණත් කමන්නේ පැහැදිලිද ටක් ගාලා ඇඳ ගන්න ඉවර කරන්න මලන්න බෝඩ් එක තියා මෙන්න මෙතන අපිට අඳින්න ඕන ප්‍රත්‍යබල සටහනේ දැන් අපි ඩී සන්ධියට ගිහිලා තියෙනවා ආපහු මම ඩී සන්ධිය දැන් කියවන්න මුල ඉඳන්ම කපලා මෙන්න මේ AB බලය තියෙනවා පල්හැට 150ක් ඒ බලය මෙන්න මේ බලයේ ක්‍රියාත්මකට රේඛාව දිගේ තමයි ඒ අක්ෂර දෙක දාන්න ඕන එතකොට AB බලය දාන්න ඕන පල්හැට 150ක් වෙන විදියට එතකොට මේ රේඛාවට සමාන්තර රේඛාවක් ගන්නවා මෙන්න මේ වගේ දිගකින් මෙතන AB ඊතල දාන්න බෑ A වල ඉඳන් B ට තමයි දිශාව AB බලයේ දිශාව A වල ඉඳන් B ට පල්ලෙහාට 150යි ඊට පස්සේ මෙතන කියනවා BF කියන්නේ මෙන්න මේකට ඇන්ගල් එකෙන් නැත්තම් තිරසත් එක්ක අංශක 60කින් ආනතයි තිරසත් එක්ක අංශක 30කින් ආනතව BF කියන එක තියෙනවා මෙතන ඉඳන් අංශක 30ක් වඳින්න ඕන 30ක් ඇඳලා මේ රේඛාව දිගේ තමයි F බලය තියෙන්නේ F අඩි රූලක් අරන් මෙහෙම තියාගන්න මෙහෙම තියාගන්න B හරහා BF මේ රේඛාව දිගේ තියෙනවා කොහේ හරි ඊට පස්සේ මෙතනින් තර්ක කරනවා FA කියන එක මේ රේඛාව දිගේ තියෙනවා එහෙනම් මෙන්න මේ දෙක හමු වෙන මෙන්න මේ පැත්තේ තමයි F කියන එක තියෙන්නේ උන්නෝක තමයි මට කියලා දෙන්න පුළුවන් සරලම ක්‍රමය ඔයිටත් වඩා නම් බෑ හරි ඊට පස්සේ ඔන්න F හරි ඊට පස්සේ මේ සන්ධියට යනවා ඇයි මේ සන්ධියට යන්නේ B කියන එක අවකාශය අපි දන්නවා F දන්නවා E විතරයි නොදන්නේ අර අවකාශ නොදන්න අවකාශ එකක් විතරක් තිබුණොත් තමයි අපිට ඒ අවකාශ හොයා ගන්න පුළුවන් තර්ක දෙපැත්තකින් තර්ක කරලා දැන් මෙතනදී E දන්නේ මෙතෙන්දී අපි දන්නවා FP කියන එක මෙන්න මේ ඇන්ගල් එකෙන් මේ ඇන්ගල් එක කියන්නේ තිරසත් එක්ක අංශක 60කින් ආනතයි මෙතන ඉඳන් 60ක් අඳිනවා මෙන්න මේක තමයි FP තියෙන E මෙහෙ තියෙන්නත් පුළුවන් මෙහෙද කියලා දන්නේ හැබැයි මෙතෙන්ට ගියාම EB තිරස් කියලා දන්නවා E මෙහෙම තියෙන්න ඕන B මේ රේඛාව දිගේ තියෙනවා E කියන එක මේ රේඛාව දිගේ තියෙන්න ඕන කියලා එක තර්කයක් තියෙනවා මේ රේඛාව දිගේ තියෙන්න ඕන කියලා තව තර්කයක් තියෙනවා ඒ දෙකෙන් එනවා මෙන්න මෙතන ඔයගොල්ලෝ දැනගන්න ඕන මෙතන සමපාද ත්‍රිකෝණයක් තියෙන්න ඕන පරිමාණය අඳිනවා කියන්නේ සමපාද ත්‍රිකෝණයක් තියෙන්න ඕන කෝණ පොඩ්ඩක් එහෙම වුණොත් හදාගන්න සමපාද ත්‍රිකෝණයක් පේන විදියට හදාගන්න ඔන්නතර තමයි ඊතියේ හරිද ඊට පස්සේ මොකද තර්කේ මේ සන්ධියට යනවා මෙතෙන්ට යන්නේ නැහැ C දන්නෙත් නැහැ D දන්නෙත් නැහනේ එහෙනම් යන්න පුළුවන් මෙතෙන්ට D විතරයි නොදන්නේ DE කියන එක මේ රේඛාව දිගේ තියෙනවා ඒ වගේම DA කියන එක මේ රේඛාව දිගේ තියෙනවා මෙන්න මේ දෙක හමු වෙන තැන තමයි D තියෙන්න ඕන ඊට පස්සේ මෙතන කියනවා මේ බාහිර බලය C කියන්නේ බාහිර බලයට අදාළ අවකාශය C තියෙන තැන හොයන්න ඕන BC තිරස් BC තිරස් ඒ වගේම CD මෙහෙ එහෙනම් C තියෙන්න ඕන මෙන්න මෙතන මෙතන තමයි C තියෙන්න ඕන එතකොට අභ්‍යන්තර බල සහ බාහිර බල සියල්ලම හොයා ගන්න පුළුවන් R බලය මොකද්ද R බලය කියන්නේ ඇත්තටම BC දිග R බලයේ විශාලත්වය R බලයේ දිශාව මොකද්ද? R බලයේ දිශාව ඉතින් මේ පැත්තටම ඊතලේ දාලා තියෙනවා විශාලත්වය. BC දිග හොයුවොත් R බලයේ විශාලත්වය එනවා. මේක කීයද 150යි. එහෙනම් මේක BF කියන්නේ 150යි මේ කෝණේ 30 නම් කර්ණෙන් බද්ධපාදේ cos නම් බද්ධපාදෙන් කර්ණේ sec 30. cos 30 මූල තුන බෙදීම 2යි sec 30 දෙක බෙදීම් මූල තුනයි. එතකොට 150 වාරයක් දෙක බෙදීම් මූල තුන කියන්නේ
තුන්සීය බෙදී මූල තුන සීයයි මූල තුනයි මේක සීයයි මූල තුන නම් මෙතන සීයයි මූල තුනයි මේක ඔක්කොම දිගවල් සමානයි එනා බී මේකේ විශාලත්වය 200යි මූල 3යි මේ පැත්තට මතකද අර මුලින්ම කරුවේ ওই ગાණනේ 200යි මූල 3යි ඊට පස්සේ A වල ප්‍රතික්‍රියාව මොකද්ද A වල ප්‍රතික්‍රියාව Aහි ප්‍රතික්‍රියාව මේ පැත්තට තියෙනවා Aහි ප්‍රතික්‍රියාව කියන්නේ ඇත්තටම CA බලය මම ඒක රතු පාටින් අඳිනවා නැත්නම් මේක විකෘති වෙනවා මෙතන මෙන්න මේ විදිහට මම ඒක කඩ ඉරකින් අඳිනවා ඔන්නෝක තමයි CA බලයේ ප්‍රතික්‍රියාව කියන්නේ දිශාව මේකට ඇල්ෆා කෝණකින් ආනතව මේ පැත්තට තියෙනවා මේක RA කියලා මම දන්නා ඒවල ප්‍රතික්‍රියාව නිසා ඇල්ෆා කියන්නේ tan ඇල්ෆා කියන්නේ 150 බෙදීම 200යි මූල 3 සුළු කරාම 50න් බෙදුවාම 3යි 4යි මූල 3 උඩ 8යි මූල 3න් වැඩි බෙදුවාම මූල තුන බෙදීම හතරක් කියලා එනවා RA වල විශාලත්වය RA වල විශාලත්වය කියන්නේ 200යි මූල තුනේ වර්ගය ධන 150 වර්ගයේ වර්ගමූල විශාලත්වයත් ওই විදිහට හොයන්න පුළුවන් හරි ඔන්න ওই වගුව ගහගෙන ওই බල ටිකත් අපි දාගන්න බාහිර බල දෙකක් හොයන්න තියෙනවා ප්‍රත්‍යා බලත් හොයන්න තියෙනවා ඉක්මනට ওই වගුව මේක රූප සටහන ඇඳගෙන බාහිර බල ටික ওই විදිහට හොයලා වග්ගුව ගහලා අභ්‍යන්තර බල ටිකත් ඔක්කොම හොයන්න ආතති තරපුන් ටික බලමු මේ ගානේ වග්ගුව ගහන්නේ කොහොමද කියලා වග්ගුව බෝඩ් එකේ ඉඳ තියෙන තැනක ගමු ආතති තරපුන් මුලින්ම ලකුණු කරමු ආතති තරපුන් කොහොමද ලකුණු කරන්නේ මෙන්න මේ E වටා වටයක් අර කවනවා A කියන එක AF කියන එක තිරස් F තිරස් තිරස් නෙමෙයි F කියන එක මේ පැත්තට ඊතලයේ මෙහෙට එන්න ඕන. එහෙනම් මෙතන ඊතලයේ දානවා එතන මේ පැත්තට. FE වල දිශාව F වල ඉඳන් ඊට F වල ඉඳන් ඊට ඊතලයේ කොහෙටද? පාලට මෙහෙට එනවා. ඊට පස්සේ ED E වල ඉඳන් ඊට උඩට ඊතලයේ මෙහෙට එනවා. DA මෙහෙට. ওই විදියට එනවා. මගේ තරෆෝම මේක ආතතිය. මේකේ නම ඒකේ නම මොකද්ද? डीसी डीसी वाला दिशा है, डी वाली ना सीट पाल ले आटा मेहटा मेहटा, मेह वाले नाम मकाद, ईबी, ईबी, ईबी वाला दिशा है, ई वाली ना बी टा मेहटा, इताले मेहटे ना, मेह वाले नाम है, मेह वामा वार्ता करके बाद एफबी, एफबी वाला दिशा है, एफबी मेहटा, सर पाल ले आटा, उन्हें तो वटा आते तरफों में विद හරි ඉතින් මට මේක ගහන්න පුළුවන් මේ විදිහට වගුවක් දණ්ඩ ප්‍රත්‍යාබලයේ විශාලත්වය ආතතිය තරපොම මම දණ්ඩ දානවා මුලින්ම AB දණ්ඩ ඊට පස්සේ BC දණ්ඩ ඊට පස්සේ CD දණ්ඩ DE දණ්ඩ EA දණ්ඩ ඒ වගේම BE දණ්ඩ CE දණ්ඩ පළවෙනියට තියෙන්නේ පෙරපොමක් ඊට පස්සේ තියෙන්නේ ආතතිය ඊට පස්සේ තියෙන්නේ තාතතිය මේක පෙරපොමක් මේක තෙරපුමක් ආතතියක් තෙරපුම විශාලත්ව හොයන්න ඕන මේක AB දන්න බත තියෙන බලයේ අවකාශ දෙක CD මේක BE මේක BF මේක AF මේක DAD මේක DE මේක EF දිගවල් හොයන්න ඕන CD CD දිග CD කියන්නේ මේ දිග මේක CI මූල 3යි කියලා අපි හොයාගත්තා. එහෙනම් CI මූල 3යි BE කියන්නේ CI මූල 3යි නිව්ටන් කියලා දාමු. BF BF කියන්නේ CI මූල 3යි
AF කියන්නේ CI මූල 3යි cos 60 කියන්නේ 50යි මූල 3යි EA EA නෙමෙයි AD AD සිම්පල් AD AD මෙතන CI මූල 3යි 50යි මූල 3යි කියන්නේ 150යි මූල 3යි ඒ වගේම DE CI මූල 3යි 50යි මූල 3යි CF CF එන්නේ කියන්නේ EF EF කියන්නේ CI මූල 3යි ඔන්න විදිහට එනවා හරි බලන අගයන් ටික සම්පූර්ණයෙන්ම හරිද කියලා